आयुवान मम जयंत कोविलकोटगे श्रीलंका बिजनेस टीवी मे वीडियो करान्ने ओबटमे आर्थिक अर्बुदयकिन बेटकन अवस्थावेदी लंकाव पिलिमंदव अलुतिन सितान्न अवस्थावक इदिरिपत् करान्न अपि हेमदाम हरिदे करानां अपे रट हेमदाम ए निवरदि मावते आवनां अपि अद मे विधिये वलकट वेटेन्ने नै ලංකාව ඒ නිවැරදි මාවතේ ආපු නැති හින්දා තමයි අද මේ අර්බුදයට අපි ගොදුරු වෙලා තිබෙන්නේ හැමදැනම ඩීසල් පෝලිම් පෙට්‍රල් පෝලිම් ඖෂධ ප්‍රශ්න මයිතනේ මේ වගේ විනාශයකට ලංකාව පත් උනේ අපි හැමදාම අනුගමනය කරපු අපේ ආර්ථික ප්‍රතිපත්තිවල තිබිච්ච වැරද්ද නිසා මම අද ඔබට පෙන්වලා දෙන්න හදන්නේ අපි අද මේ පත් වෙච්ච ඉරණමට හේතු වෙච්ච තව එක විශේෂ වැදගත් කාරණයක් මේ පිළිබඳව ඔබ හිතන්න මේ පිළිබඳව හිතලා ඔබත් ඔබේ අදහස දක්වන්න මොකද රටක් විදිහට අපිට ඉදිරියට යන්න බෑ මේ වගේ කාරණා අපි නිවැරදි කරගන්නේ නැත්තම් අපේ දරුවන්ගේ ඒ වගේම අපේ රටේ අනාගතය පිළිබඳ සුබ සිහින අපිට තියන්න බැරි වෙනවා මේ ප්‍රශ්න අපි විසඳගත්තේ නැත්තම් මොකද්ද මේ ප්‍රශ්නය පාඩු ලබන රාජ්‍ය ආයතන මේවා සල්ලි ගිලින රාජ්‍ය ආයතන විදිහට කිව්වත් කමක් නැහැ. අපි මේ රාජ්‍ය ආයතන වලට ගහලා නෙවෙයි මේ වීඩියෝ එක කරන්නේ. මේ ආයතන වල සේවය කරන ඒ සේවකයන්ට එහෙම නැත්නම් ඒ සහෘදයන්ට අපි ගරු කරනවා. ඒ වගේම ඔවුන් කරන සේවාවට අපි හිසරම ආචාර කරනවා. හැබැයි අපි කියන කතාව මේකයි. ලංකාවේ රාජ්‍ය ආයතන පහක් 2021 පළවෙනි මාස 7 තුල ලබා ගනිපු පාඩුව රුපියල් බිලියන 91.6යි මේවා මේ පුරුදු වෙන්න පාඩු ලැබපු ආයතන නෙවෙයි මේ 2021 පළමු මාස 7ට විතරයි මේ ආයතන මීට කලින් එකට එකතු කළ බැලුවොත් වසර ගණනාවක් පුරා රුපියල් ට්‍රිලියන ගණනක ආලාභයක් ලැබලා තිබෙනවා මම සංඛ්‍යා ලේඛන දත්තත් එක්ක කිව්වොත් මේ ආයතන වල අංක 1ටම එන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ නීති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මාස 7 තුල රුපියල් බිලියන 61.9ක ලාභයක් ලැබලා තිබෙනවා අංක 2 ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 24.8ක ලාභයක් ලැබලා තිබෙනවා අංක 3ට එන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් බිලියන 3.2ක ලාභයක් ලැබලා තිබෙනවා අංක 4 ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන 900යි ලාභය අංක 5 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මිලියන 800යි ලාභය ඔබ හිතන්න මේ වගේ ඉදිරියට යන්න පුළුවන්ද අපි අද ආර්ථික අර්බුදයකින් බැටකන හින්දා අපි හොඳටම දන්නවා රටක් ආර්ථික වශයෙන් වැටුණහම මොන වගේ ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවද කියලා තේ කඩයක් කරන මිනිස්සෙක් බුලත් විටි කඩයක් කරන මිනිස්සෙක් කුඩා ව්‍යාපාරයක් කරන මිනිස්සෙක් දන්නවා ලාභ ලබා ගැනීම කතරම් වැදගත්ද ලාභයක් ලබාගෙන බැරුණොත් ඔහුට ව්‍යාපාරය කරගෙන යන්න බෑ ඔවුන්ගේ සේවකයන්ගේ පඩි ගෙවන්න බෑ අඩුම ගණනේ ඔවුන් බැංකුවලින් ගනිපු ලෝන්වත් ගෙවා ගන්න බෑ ව්‍යාපාරය වහන්න වෙනවා එතකොට මේ ව්‍යාපාරය වහන්න වෙන්නෙම මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරි හින්දා කාර්යක්ෂමතාවයක් නැති හින්දා ඉතින් බලන්න මේ රාජ්‍ය ආයතන වසර ගණනාවක් තිස්සේ බිලියන ගණනින් අලාභ ලබන කොට මේව නඩත්තු කරේ අපිම නේද කියලා අපේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් තමයි මේ ආයතන නඩත්තු කරන්නේ අපේ රටේ බදු ගෙවන ජනතාව කියන්නේ කවුද ඔබ මම බහුතරයක් දුගී දුප්පත් ජනතාව බහුතරයක් දුගී දුප්පත් ජනතාව තමයි මේ රටට බදු ගෙවන්නේ මොකද අපේ රටේ බදු වලින් වැඩිපුරම තිබෙන්නේ වක්‍ර බදු වක්‍රබදු කියලා කියන්නේ අපේ රටේ සාමාන්‍ය මහ ජනතාව රජයට වක්‍රාකාරයෙන් ගෙවන බදු. ඒ කියන්නේ කෙලින්ම බදු අය කරන්නේ නැහැ. කෙලින්ම බද්දක් විදියට ගෙවන්නේ නැහැ. හැබැයි ජනතාව කඩේට ගිහිල්ලා ගන්න සැමන් ටින් එකට එව නැත්තම් පරිප්පු කිලෝ එකට තමන් ගන්න ආහාර පාන වලට තමන් මිලදී ගන්න දේවල් වලට බදු වක්‍රාකාරව රජයට ගෙවනවා. ඒ විදිහට එකතු කරගන්න බදු මුදල් අමාත්‍යාංශයට එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයට ගියාට පස්සේ ඒ බදු මුදල් වලින් තමයි මේ ආයතන නඩත්තු කරන්නේ. ඉතින් බලන්න කොච්චර අසාධාරණද රටක් විදිහට අහිංසක මිනිස්සු මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් නිසි පරිදි රටේ අනාගතය වෙනුවෙන් ලබා දෙන්න බැරි නම් රට ඔසවා තබලා ඉදිරියට අරගෙන යන්න ඒවා වියදම් කරන බැරි නම්
මංගිතන්නේ අපි අද මේ වැටිච්ච වලපිලිමඳව අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අද මේ තත්වෙන් ඉන්න එක ගැන හරි සතුටු වෙන්න ඕන. ඉතින් අපිට මේ තත්වය ඉදිරියට අරගෙන යන්න බෑ. මේක මගේ අදහස විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුගේ අදහස. මම හිතන්නේ මේ පිළිබඳව ඔබටත් අදහසක් ඇති. විශේෂයෙන්ම තරුණයන් විදිහට ඔබට තරුණ පරපුර විදිහට අලුතෙන් සිතන්න තිබෙනවා මේ වගේ රාජ්‍ය ආයතන වලට අපි මොකද්ද කරන්නට අවශ්‍ය? අපි ජනමතයක් නිර්මාණය කළ යුතු නැද්ද මේ රටේ අලුතෙන් මේ වගේ රාජ්‍ය ආයතන තවදුරටත් ඉදිරියට අරගෙන යන්න අමාරුයි මේවා ප්‍රතිව්‍යුහගත කරන්න එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණය කරන්න මේවා රටට ගැළපෙන විදිහට පුද්ගලීකරණය කරන්න කියලා කියන මතවාදී අපි නොබියව ඉදිරිපත් කළ යුතුයි මොකද ඒකට හොඳම උදාහරණයක් විදිහට මට දක්වන්න පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පාඩු ලැබපු ආයතනයක් පුද්ගලීකරණය කරන්න කලින් පුද්ගලීකරණය කරාට පස්සේ මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා කාර්යක්ෂම ආයතනයක් බවට පත් වුණා ඒ ආයතනයෙන් සේවාවන් ලබා ගන්නා පුද්ගලයන්ට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාගත හැකි ආයතනයක් බවට පත් වුණා විශේෂයෙන්ම ඒවායේ සේවය කරන සේවකයන්ට හොඳ පඩියක් ලබා ගන්න පුළුවන් ආත්ම තෘප්තියෙන් අභිමාණයෙන් සේවය කරන්න පුළුවන් ආයතන බවට පත් වුණා අද මේ පාඩු ලබන ආයතනවල වැඩ කරන සේවකයන්ගේ හෘද සාක්ෂියෙන් අපි විමසුවොත් ඕන් කියාවි ඔවුන් කෙතරම් පීඩනයෙන්ද මේ ආයතනවල වැඩ කරන්න කියලා සේවකයන්ට තෘප්තියක් නැහැ ඔවුන්ට පඩි වැඩිවීමක් නැහැ ඔවුන්ට බෝනස් ලැබීමක් නැහැ විශේෂයෙන්ම ඔවුන් මේ වායි වැඩ කරන්නේ ඊටාත්ම දැඩි මානසික අතෘප්තියකින් ඊට අමතරව මේ ආයතන රටට බරක් විදිහට තමයි මේවා තිබෙන්නේ එතකොට මේ වගේ දැඩි තීරණාත්මක ආර්ථික අර්බුදයකට ලක්වෙච්ච රටක් දැඩි ණය බරක මිරිකිච්ච රටක් ඒ ණය ගෙවා ගන්න බැරි වෙච්ච රටක් මේ වගේ ඊටාත්ම සංදිස්ථානයකට පැමිණි අවස්ථාවේ ජනතාව විදිහට අපි හිතන්නට අවශ්‍යයි අපි කොහොමද මේ සුදු වලි නඩත්තු කරන්නේ අපිට මේක තවදුරටත් කරන්න පුළුවන්ද අපි එහෙනම් කොහොමද මේවායින් ගැලවිලා අපි ඒවායේ නිසි ප්‍රයෝජන ලැබෙන විදිහට ඒවා කාර්යක්ෂම ආයතන බවට පත් කරන්නේ කියලා අනිත් අතට දැන් උදාහරණයක් විදිහට බලන ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන 24.8ක අලාභයක් ලබනකොට මේ බිලියන 24.8ේ අලාභය පියවන්න අහිංසක මිනිස්සු කවදාවත් ප්ලේන් එකක් දැකපුවත් නැති මිනිස්සුන්ගෙන් අය කරන බදු මේ සඳහා වැය කරනවා. ඒක සමාජ අසාධාරණයක් නෙවෙයිද? කවදාවත් ප්ලේන් එකක් දැකපු නැති. ඒ කියන්නේ පින්තූරකින් හැර ළඟට ඇවිල්ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්ලේන් එකක් දැකපු නැති මිනිස්සුන්ගෙන් අය කරන බදු වලින් තමයි මේව නඩත්තු කරන්නේ. ඊට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් ගෙන්වන්න ඔය සොප්ස් වලින් එහෙම නැත්නම් විදේශීය රටවල් වලින් ගන්න ණය හැරුණකොට මොකද සල්ලි නැති හින්දානේ දැන් ණයට ණය අරගෙන මේ ඛනිජ තෙල් ගේන්නේ. එහෙම නැතුව අපේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් ගෘහ සේවිකාවන්ගෙන් ඕන් උපයන ඒ ඩොලර් ලංකාවට ගෙනහැල්ලා ඒ සල්ලි වලින් ගන්න ඛනිජ තෙල් අලෙවි කරන ආයතනය අලාභ ලබලා ඒ අලාභ පියවන්නත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ආයිත් බදු අය කරලා ඒව පියව ගන්නව නම් මම හිතන්නේ මේ රටට ගමනක් නැහැ. අපි මේවා ඍජුව කතා කළ යුතුයි. ඍජුව මේ පිළිබඳව අදහස් දැක්විය යුතුයි. වාද විවාද කළ යුතුයි. මොකද මේ අවස්ථාවේ රට වෙනුවෙන් අපි යම්කිසි සේවයක් කරනව නම් ඇත්තටම රටට අපි ආදරේ නම් අපි හිතන්නට අවශ්‍යයි මේ රට ඉදිරියට ගන්න අපිට මේ වගේ ආයතන මේ විදිහට නඩත්තු කරන්න පුළුවන්ද කියන කාරණය. මේක මේ රාජ්‍ය සේවයට විරෝධී අදහසක්වත් ඒ ආයතනවල සේවය කරන සේවකයන්ට එරෙහි අදහසක්වත් නෙවෙයි. මේක තමයි යථාර්ථය. මොකද මේ යථාර්ථයෙන් තොරව අපිට ඉදිරියට ගමන් කරන්න බෑ. මේ රට තවදුරටත් ණයබරෙන් ණයබරට වැටෙන ණයබරෙන් මිරිකෙන රටක් බවට පත්වීමෙන් වළක්වා ගන්න නම් අපි මේ වගේ තීරණ සඳහා උනන්දු විය යුතුයි. එතකොට ඇයි මෙතෙක් කලක් ක්‍රමක්‍රමයෙන් පත්වුණු රජයන් මේ සඳහා උත්සුක වුණේ නැත්තේ කියන කාරණාවත් වැදගත්. විශේෂයෙන්ම අපේ රටේ රජයන් තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා මේ ආයතන නඩත්තු කරේ රැකියා ලබා දෙන ෆැක්ටරි විදියට. ඔබ දන්නවා ඛනිජ තෙල් සංස්ථාවට රස්සාවක් ගන්න කොච්චර ඉල්ලුමක් තිබෙනවද කියලා. බොහෝ දේශපාලඥයෝ තමන්ගේ ගම්මාන වලට ගිහිල්ලා තෙල් සංස්ථාවේ රස්සාවක් දෙන්නම්
විදුලි බල මණ්ඩලයේ ඩ්‍රයිවර් රස්සාවක් දෙන්නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රස්සාවක් දෙන්නම් සුළු රැකියාවක් දෙන්නම් කියලා මේවා රැකියා ලබා දෙන ෆැක්ටරි බවට පත් කරගත්තා ඔබ මං හිතන්නේ මේ ආයතනවල වැඩ කරන සේවකයෝ නම් අනිවාර්යයෙන්ම ඔබ දන්නවා මේ ආයතනවල කොපමණ ප්‍රමාණයක් සේවකයෝ අතිරික්තයක් විදිහට ඉන්නවද කියලා අපි ඍජුව අවංකව හෘද සාක්ෂියට එකඟව අපි කතා කරොත් අපිට තව දුරටත් මේ විදිහට ඉදිරියට යන්න පුළුවන්ද කියන කාරණය අපි සිතා බැලිය යුතුයි රටක් විදිහට අපේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් අපි වැඩ කටයුතු කරනවා නම් මේ රටේ දේශපාලඥයෝ එවැගේම ප්‍රතිපත්ති තීරකයෝ මේ පිළිබඳව ඍජුව කටයුතු කරලා මේ අගාධයෙන් රට ගලව ගන්න නිසි විදිහට මේවාට උත්තර දෙන්නට අවශ්‍යයි ශ්‍රී ලංකා බිස්නස් ටීවී මේ වීඩියෝව කරේ අපේ රටේ ජනතාව අවදි කරන්න මොකද අපේ රටේ ජනතාවට සමහර දේශපාලඥයෝ දේශීයත්වයේ බොරුවට මවාපාලා මේ ආයතන රැකගත යුතුයි කියන සටන් පාඩ ඉදිරිපත් කළා අවසානයේදී මේවා රැකියා ලබා දෙන ෆැක්ටරි බවට පත් කළා අවසානයේදී රටම ණය කරලා රට මේ වලට ඇද දාන්න මේවා හේතුවක් බවට පත් කරගෙන තිබෙනවා අවසානයේදී ජනතාව බොරුවට රවටනවා මේවා රැකගන්න අපි මේවා සම්පූර්ණයෙන්ම රාජ්‍ය අයිතියේ පවත්වා ගත යුතුයි කියලා. අතරම රැකගන්න නම් දැන් කරන්න සිද්ධ වෙන්නේ මේවා යම් කිසි විදිහකට ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන එක ප්‍රතිසංස්කරණය කරන එක නැත්නම් මේ ආයතන රැක ගැනීම තියා මේ නිසා රට වැටෙන අගාධයෙන් රට ගලවා ගැනීමත් අපහසු වෙනවා. මේක තමයි ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපේ අදහස. ඔබටත් මේ පිළිබඳ අදහස් ඇති අපි ආරාධනා කරනවා ඔබගේ අදහසුත් කමෙන්ට්ස් විදියට ඉදිරිපත් කරන්න. ඔබට පුළුවන් අපිට හොඳ කියන්න යම්කිසි ධනාත්මක අදහසක් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔබට මේ පිළිබඳව අප කෙරෙහි තිබෙන්නේ ඍණාත්මක අදහසක් නම් එහෙමත් නැත්නම් අපේ අදහස් සමග එකඟ වෙන්නේ නැත්නම් ඒ අදහසත් පළ කරන්න අපි ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දීමට සූදානම්. මේ වගේම වීඩියෝ නරඹන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී subscribe කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.